කොලම් කුට්ටම කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉදිරියට සුද්ධි චූටව දාන කරදරයක සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්නත් අමතක නම් කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම ඔයාට දකින්න ලැබුණා. ඒ තමයි සුද්ධිව අමාරුවේ දාන්න ඔය සුන්දර ඇතුළු කට්ටිය කරපු දේවල්. චූට ඇතුළු කට්ටිය කරපු දේවල්. ඉතින් චූට ඇතුළු කට්ටියට උමනාව තිබුණේ ඉස්සුකොටු ඉස්සු ටික හොරකම් කරන්න විතරක්ම නෙවෙයි. ඒ විදිහට ආර්ථික මට්ටමෙන් අපහසුතාවයකට ලක් කරලා කොහොම හරි චූටට සුද්ධිව කසාද බඳගන්නයි උමනාවක් තිබුණේ. හැබැයි ඉතින් මේ උමනාව කොච්චර ලොකු වුණත් අපිට පහුගිය කාලේ මේ වගේ දෙයක් දකින්න ලැබුණ කියන කතාව මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් මතක් කරනවා. විශේෂයෙන්ම සුද්ධිගේ බෝට්ටුව හංගල තිබුණා. එතකොට සුද්ධි බගෑපත්තලා තමන් ළඟට එයි කියලායි චූටියා හිතාගෙන හිටියේ. හැබැයි ඉතින් චූට හිතපු විදියට ඒ දේ සිද්ධ වුණේ නැහැ. සුද්ධි කරේ තමන්ගේ බෝට්ටුවත් හොයාගෙන ඔය චූටගේ බෝට්ටුවත් හංගලා දාපු එක. ඉතින් තාමත් බෝට්ටුව තමන්ට ලැබුණ නැති නිසා අයිතිකාරය මාර්ගයෙන් ඔන්න පොලිසියට ගිහිල්ලා. ඉතින් කොහොම හරි ඉදිරියේදී සුද්ධිට පොලිසියට යන්න පෙයි කරදර රසකට මෝන පාන්න වෙයි කියලා බය වෙලා එක සැරේටම බෝට්ටුව ගෙනත් දෙයි කියලා චූට විශ්වාස කළේ. හැබැයි ඒක වෙනුවට මෙන්න මේ වගේ දෙයක් සුද්ධි කරලා. ඒ කියන්නේ චූටගේ කියන තැනකට, ඒ කියන්නේ චූට ඉන්න තැනකට චූටට හොරෙන් ওই බෝට්ටුව ගිහිල්ලා දානවා වෙන්න පුළුවන්. ඉතින් එතන චූටට අයිති තැනක්. ඉතින් ඊට පස්සේ පොලිසියාවට පස්සේ තාමත් මේ බෝට්ටුව චූටලයි පොට්ටේක තියෙන කතාව මෙතෙන්දි සුද්ධි පෙන්වා දෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් තමන්ව අල්ලන්නයි මේ බොරු කරන්නේ. තමන්ගේ ඉස්සුකොටු ඉස්සොත් අරගන්න, ඒ වගේම තමන් විවාහ කරගන්න බලහත්කාරයෙන් තමන් කරදරයට පත් කරන්න කියන දේ මෙතනදී පොලිසිය ඉස්සරහදීම කිසිම බයක් හැකක් නැතුව සුද්ධි කියයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී පොලිසියට තේරෙනවා චූටු තමයි වැරද්ද කරලා තියෙන්නේ කියලා. ඉතින් පොලිසිය නොමග යවුව නිසා කේන්තියට අනිවාර්යයෙන්ම චූට ඇතුළු ගෝලයන්ට බැනවදින හැටිත් අපිට කොලම් කුට්ටම කතාව තුළින් බලන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ සුද්ධි කරන වික්‍රමාන්විතය ගැන අනිවාර්යයෙන්ම සුන්දරාටත් පුදුම හිතේවි සහ සුන්දරාට සතුටු හිතේවි. ඒ කියන්නේ සුද්ධි කියලා කියන්නේ මේ තරම් මොලයක් තියෙන කෙනෙක් කියලා තේරුණාට පස්සේ. ඒ වගේම තමයි ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සුද්ධි ළඟ වැඳ වැටෙන හැටි චූට ඇතුළු කට්ටියට.